මේ දවස් මේ මේ දින කීපය තුළ අනුර කුමාර දිසානායක ඇමරිකාවේ ගිහිල්ලා පවත්වපු සාකච්ඡාවක තොරතුරු යනවා. ඒ ඒ සම්මන්ත්‍රණේ අමතන සම්මන්ත්‍රණ ශාලාවේ එතුමාට පිටිපස්සෙන් ඇමරිකන් කොඩිය දාගෙන ජාතික කොඩිය ටිකක් එහායින් තියෙන්නේ. එතුමා ඇමරිකන් කොඩිය දාගෙන තමයි කතා කරන්නේ. ඒතර ජාතික කොඩියක් තියෙන්නේ ලංකාවේ කොඩිය ටිකක් එහායි. ඒතකොට ඇමරිකන් කොඩිය යටට වෙලා අනුර කුමාර දිසානායක මහත්තයා මොකද කියන්නේ? ජාතික කොඩිය පිළිබඳවත් විවිධ කතා හදලා තිබුණා. ඉතින් ඉතා පැහැදිලිව ජාතික කොඩියත් ඇමරිකානු කොඩියත් දෙකම ඒ රැස්වීම වල ප්‍රදර්ශනය කළා තිබුණා. ඉතින් මේ වෛරයෙන් කුපිත වෙච්ච කණ්ඩායමට වෛරයෙන් ඇස් අන්ධ වෙච්ච අයට එතන තිබිච්ච ජාතික කොඩිය පේන්නේ නැහැ. පේන්නේ ඇමරිකන් කොඩිය විතරයි. ඉතින් හැබැයි මේ රටේ ජනතාවගේ ඇස් අන්ධ වෙලා නැහැ. ජනතාවට ඇස් හොඳට පේනවා. ජනතාව ජාතික කොඩියත් ඇමරිකන් කොඩියත් දෙකම දැක්කා. සමග ජන බලවේගයට 37 නායකට පෙන්ලා තියෙන්නේ ඇමරිකන් කොඩිය විතරයි. ඔහුගේ ඇස් වෛරයෙන් අන්ධ වෙලා තියෙනවා. හැබැයි ජනතාවගේ ඇස් එහෙම වෙලා නැහැ. ඇස් හොඳට පේනවා. ඒ නිසා අපිට ඔවුන්ට කියන්න තියෙන්නේ කලබල වෙලා මේවට කුපිත වෙලා වැඩක් නැහැ. අපි අපේ විදේශ ප්‍රතිපත්තිය ලංකාව ගොඩනැගීම පිළිබඳ අපේ ආයෝජකයන් ගෙන්වා ගැනීම පිළිබඳ ප්‍රතිපත්තිය ඒවා මේ ඇමරිකාවේ ගිහිල්ලා කීපේව නෙමෙයි. ඉතා පැහැදිලිව ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරලා තියෙන කරුණු ඉතින් වෛරෙන් ඇස් අන්ධ වෙච්ච අපේ සමග ජනබලවේගයේ 37 නායකලට රංජිත් මද්දුම් බණ්ඩාරලට ඒ වගේම ආසුලාට අර මොකක්වත් දන්නේ නැති සමන් රත්නප්‍රියලට කියනවා ඔහෙලගේ කලබලවිල්ලට අපි කලබල වෙන්නේ නැහැ. බඹරු ආවත් දෙබරු ආවත් මේ ගස කැළඹෙන්නේ නැහැ. ඔහේ hina වෙවි අපි අපේ ගමන යනවා විහිමුන්ගේ හඬ මැද්දි. එච්චර අපිට කියන්න තියෙන